අවසරයි සන්නස. එබැයි සන්නස මේ මම තව ටිකක් ඔබ වහන්සේ පැහැදිලි කරගන්න මේ කාරණා ටිකක්. එකක් සන්නස විඥානය මායාවක් කියලා කියනවනේ. එතකොට මායා මේකේ තියෙන මායාකාරී ස්වභාවය ඒ නොදන්න කම නිසා ඒ මායාව නිසාම මේ විඥානය උපාදාන වෙනවා කියන එකක් නිකන් හිතන්න පුළුවන් නේ සන්නස. එතකොට ඒ වගේ තව ටිකක් වහන්සේ තව චුට්ටක් විස්තර කරගන්න ඕන කියලා තුනා. දැන් අපි දැන් ওই විඥාණය අපි කියන වචන දැන් විඥාණය කියන එක දැන ගැනීම කියලා අපි අපේ භාෂාවෙන් අපි අපි ඒකේ අර්ථය ගන්න. එතකොට සන්නස ඔව් එහෙමයි. එතකොට දැන් අපි විඥාණය කියන වචනේ අපිට ඇහිච්ච හැටි අපිට ඇහෙන එක හිතන්නේ කපාට මේ ධර්මයක් ඇහෙනවා කියන එක. නමුත් ඒ කාලේ භාවිතා වෙච්ච වචන. එතකොට ඒක ඇත්තටම මේ ලෝකෙට අයිති දෙයක් මිසක් අර එතර වෙන එතර වීමක් ගැන කතා කරන يعني ලෝකෙන් එතර කතාවක් නෙවෙයි. ඉතින් ලෝකෙට අයිති වචනනේ. එතර අපිට විඥානය කියලා ඇහිච්ච හැටි අපි හිතන්නේ මේ ධර්මයක් ඇහෙනවා කියලා. නමුත් ඒක අපිට අවබෝධ කරගන්න තියෙන ලෝකෙට අයිති අපි තුල තියෙන තර දුකට අයිති කතන්දරයක් නේ සනස. එතකොට මේ ඒක එතකොට දැන් කියනවානේ විඥානේ දැනගන්නවා කියන එක අපි දැන් ප්‍රඥාවත් විඥානේත් අතර වෙනසත් එක්ක සනස කොහොමද මේ දෙක අතර සම්බන්ධතාවය? එතකොට මේ මායාකාරී ස්වභාවය කියන එක ඒක උපාදාන වෙන එකත් ඒක තව චුට්ට පැහැදිලි කරන්න සනස. සමස්තයක් හැටියට ගත්තාම අපි අවබෝධ කරන දේවල් වල ගොඩක් වෙලාවට කැටි වෙලා තියෙන අතීතගත අත්දැකීමක් හෝ අනාගතයේ බලාපොරොත්තු වීමක්. මේ මායාකාරීත්වය කියලා කියන්නේ මෙතන නැති දෙයක් පෙන්වන්න පුළුවන් එයාට. නැති දෙයක් උලුප්පල දාන්න පුළුවන්. නැති දෙයක් එළියට අරගෙන මම පාන්න පුළුවන්කමක් කියනවා විඥාණයට. උදාහරණයක් වශයෙන් දැන් කවුරු හරි කෙනෙක්ව දකිනකොට ඒ කෙනාගේ ප්‍රේශීලී ස්වභාවයක් තිබුණා වෙන්න පුළුවන්. නමුත් අපේ අතීත අත්දැකීමක් තියෙන්න පුළුවන්. ඒ කෙනා හා සම්බන්ධ වෙච්ච හොඳ හෝ නරක ආදී වශයෙන් එහෙම වුණාට පස්සේ අපේ අර අතීත අත්දැකීමත් එක්ක තියෙන ඒ අවබෝධය අපිට තට්ටු කරලා කතා කරලා කියනවා මෙන්න මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා, මෙන්න මේ විදිහට කතා කරන්න ඕනේ කියලා ආදී වශයෙන්. එතකොට මේ වගේ අවස්ථාවන් වලින් වුණත් අපිට ගන්නට පුළුවන් කියලා මම විශ්වාස කරනවා මෑණියනේ. විඥානය කියන එක අපිව ඇත්තටම අර තියෙන දේ ප්‍රකට කරලා පෙන්වනවට වඩා නැති දෙයක් මේකට දාලා තේරුම් ගන්න අපිව පොළඹවනවා. එතකොට අපි මේ අවස්ථාව තුල තියෙන කාරණේ අර සක්සුදක්සේම විවෘත මනසකින් දකිනවා කියන එකට වඩා සිද්ධ වෙන්නේ බොහෝ වෙලාවට අර පිටිපස්සේ තියෙන මොනවා හරි අත්දැකීම් ගොන්නක් අවබෝධතා ගොන්නක් එක එකතු වෙලා තමයි මේක තේරුම් ගන්න පටන් ගන්න. එතකොට ඒ තේරුම් ගන්න එක තුල මේ අවස්ථාව තුල තියෙන කාරණේට වඩා වෙනක්ම පැත්තක් අවබෝධ කරනවා වෙන්න පුළුවන්. ඔය කියන එක ගැටේට මම අහුවෙලා තියෙනවා. ඔය ඇත්තටම වෙන උනන නිවාරණ. ඉතින් අවබෝධය කියන එකට කිතු වෙනවා නම් සතිපට්ඨානය ගැන කතා කරන අමුතුරු කෙනෙක් හැටියට අපිට ඇත්තටම මේ කියන අවබෝධයට එන්න පුළුවන්කම තියෙන්නේ අර කියන විදිහ අතීතය සහ අනාගතය සම්බන්ධතාවයෙන් ගිලිහුණාට පස්සේ කියන එකයි මගේ නම් අදහස. ඒ කියන්නේ අපි පැහැදිලි වර්තමානයේ තුල මේ තියෙන දේ හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්කමක් හම්බ වෙනකොට ඒකීන අවස්ථාවට එනකොට අපිට ඇත්තටම අර අතීතය තුල හෝ අනාගතය තුල කියලා කියන ඒ දෙකෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා සතිපට්ඨානයට එන්න නම්. එහෙම වුණොත් එහෙම ප්‍රඥාව කියන දේ උදා කර ගන්න ඇති කර ගන්න අපිට පුළුවන්කමක් හම්බ වෙනවා මේ වර්තමානයේ තුල. එහෙම නැතිනම් අවස්ථාවකදී අපි කරන්නේ අතීත සිද්ධියක් සම්බන්ධ කරගෙන වර්තමානයේ විග්‍රහ කරන්න හදනවා.
අනාගතයට සිතිවිලි බඳින්න හදන ඕක අන්දාම තමයි දුක ඒ කියන අවබෝධය ලබා ගන්න අපේ හිත අපේ අපිව ඇතම කියන රවට්ටලා තියෙනවා මේ තියෙන අවස්ථාව ඒ තිබිච්ච විදිහට වඩා වෙනත් විදිහකට තේරුම් ගන්න අපිව යොමු කරවල තියෙනවා අපිට උල්පන්තන් දීලා තියෙනවා අන්න ඒකයි මෙයා ගාව තියෙන මායාකාරීත්වය ඒ මායාකාරීත්වයෙන් බැහැර වුණා කියලා කියන්නේම ඇත්තටම ප්‍රඥාවක් තමයි නේ ඒක ඇත්තම අවබෝධයක් තමයි නේ එතකොට එවන් වූ හිතක් මෑණේනි කොච්චර නිෂ්කලංක සාමකාමී ඇද නේද එහෙමයි එතකොට ඒ සාමකාමීත්වයෙන් තොර වෙන්නම තියෙන එකම එක කාරණේම තමයි අර කියාපු හැටියට මේකෙන් අර අතීතය සහ අනාගතය තුල තියෙන ඒවට අරාදීන බවම තමයි ඒවට පැන පැන යන බවම තමයි කියන එක තමයි මගේ දැන් අදහස. ඉතින් ඔය කියන අවබෝධයන් අපි ඇතරම මමත්වයේ තුල තමයි තියාගන්නේ. මම මෙහෙම දන්නා මම මෙහෙම දැකිතලා තියෙනවා ආදී වශයෙන්. ඒක හන්දාව තමයි මම යා කියන කෙනාව තව තව වැඩි වෙන්නේ. සමහරක් වෙලාවට භාවනාව තුළදී වෙනත් ගොඩක් වෙලාවට සමහරක් නෙවෙයි අතන කියනවා ගොඩක් වෙලාවට සිද්ධ වෙන ප්‍රශ්නයක් මේක. සමහර අයත් සමහර කාරණා අවබෝධ කරනවා චුටි චුටි ඕ මොනාරි විදිහට පසුකාලීන ඕක අල්ලගත්ත කියන්නකො. එහෙමලු කොටේ මේ වගේ අපි එතකොට අපි ගාව තියෙන හැම දෙයකටම අර විමර්ශනාත්මක කෝණය දාන්න ඕන. මම හිතනවා පක්ෂපාතී නිරීක්ෂණය කියන වචනේ හොඳම තේරුමක් දැන් එළියට එනවායි කියලා. අපිට ලැබෙන හැම අත්දැකීමක වගේම හැම අවබෝධයක් කෙරෙහිම වුණත් අපි පක්ෂපාතීත්වයක් ගන්නේ නැතුව හුදෙක් නිරීක්ෂණය කරන කෝණයෙන් නිරීක්ෂණය කරහන්ට මම හිතන්නේ අපි හිත හදා ගන්න ඕනේ. එහෙම වුණොත් අපිට ප්‍රඥාව ඇති කරගන්න පුළුවන්කමක් හම්බ වෙයි. එහෙම නැති වුණත් එහෙම අපේ වුමනා එපාකම් කියලා කියන උගුල තුල ඔය උගුල තමයි විඥානය තුලින් මවලා දෙන්නේ මායාකාරීත්වය තුලින් මවලා දෙන්නේ නැති හදලා පෙන්නන්නේ. ඒ උගුල තුලම හිර වෙලා ඒක තුලම අපි වහලෙක් බවට පරිවර්තනය වෙනවා. ඒක නතර කරන්න බෑ කොහොමද? ඒක සිද්ධ වෙන්නේ අපි ගාව තියෙන මේ අවබෝධයන් හෝ අපි මේ කරන අවබෝධයන් තුළ තියෙන මමත්වයේ රැහෙන හඳුනා නොගත්තොත් මේ මමත්වයේ තියෙන ස්තරේ අපි හඳුනා ගත්තොත් අපිට හරි නුවණකට එන්න පුළුවන් වේවි කියන එක තමයි මගේ බලාපොරොත්තු මගේ අදහස. එලසනම් නිමසනම් හොඳයි සනත් බොහොම පිං කරසනම්. තව ප්‍රශ්න තියෙනවද ස්වාමීන් වහන්සේගෙන්? කාන්ති ආන්නේ කාන්ති හොඳයි ස්වාමීන් වහන්ස. ඒ අද දේශනාව ඔබ වහන්සේ ඊට ගැඹුරු බවක් මට හංගියන්නේ මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා ඒ කියන தත්ත්වය උදාහරණයක් තුලින් පැහැදිලි කර දිය හැකිද කියලා. මේ මුහුණ දෙන අවස්ථාව අපි දෛනික මුහුණ දෙන්නේ ඔය කියන දේවල් තමයි අපේ විඥානගත වෙලා තියෙන්නේ. එතකොට ඒවා අපි තියාගෙන මේ අද තත්වයකට මුහුණ දෙන්නේ නිසා ඔබ වහන්සේට හැකිනම් උදාහරණයක් තුලින් ඒක පැහැදිලි කෙරුවොත් මම හිතනවා මට සහ අනිත් අයටත් අවබෝධ කර ගැනීමට ඒක බොහෝ දුරට උදව්වක් වෙයි කියලා. ඔබ වහන්සේට පිරුවන් සරණයි. ගමනක් යන ගියාලු පිටරටකට එයාපෝට් එකට ගිහිල්ලා එයා තව චුටි වෙලාවක් තිබෙන ෆ්ලයිට් එකට ඔබට ඉංග්‍රීසි දාන්න එනවා නැත්නම් කියන්න අමාරු වෙනවා තිබ්බ වෙලාව පොඩි වෙලාවක් තිබෙන මෙයා බිස්කට් පැකට් එකකුයි
මොකක් හරි බීම පැකට් එකක ගත්තලු බොන්න කියලා. පැත්තක තිබිච්ච බංකුවස්තාව තිබිච්ච පුඩු වාඩි වෙලා මේක කන්න ආලාර ටික බොන්න කියලා හදනකොට මෙයාට මොකක් හරි අවශ්‍යතාවයක් වෙලා අඩි කීපයක් එහා පැත්තට යන්න උනාලු. ඊට පස්සේ මේ ගැලව මොකද කරා කියන්නේ විගහට ගිහිල්ලා ඒ අවශ්‍යතාවය කරගෙන ආවා. අපි උදාහරණයක් ගෙඩිට ගමු කොයාගේ මොකක් හරි වැටුණා කියන්නේ. ඒ ටික ගේන්න වගේ ගියා. එයා අපහු මෙතනට එනකොට එයාගේ බෑග් එක තියලා තිබිච්ච තැනට එනකොට පිරිමි ළමෙක් වාඩි වෙලා ඉන්නලු තරුණ කෙනෙක්. එයාත් තරුණයි මේ ගැලමයාත්. එයාගේ බිස්කට් එක කනවලු. එයාගේ තේ එක බොනවලු. එයා කිරි පැකට් එක බොනවලු. බීම් පැකට් එක බොනවලු. මේක දැක්ක ගමන්ම මේ ගැලමයාට පුදුමාකාර තරහක් ආවලු. හේතුව තමයි ආය අර කඩේට ගිහිල්ලා අර ටික අරගෙන ඇවිල්ලා මෙයාට වාඩි වෙලා මේක කාලි වෙනයක් කරන්න වෙලාවකුත් නැහැ. ඒ අරදරුවා අර අනිත් පිරිමි ළමයා මෙයාගේ තීරණ ටික මෙයා කනවා. තරහින් ඇවිල්ලා වාඩි වෙනවලු අර පිරිමි ළමයා ගත්ත තිබිච්ච බිස්කට් එක උදුරලා ගත්තලු අතට. උදුරලා අරගෙන කෑවලු. පස්සේ අර පිරිමි ළමයාත් එයා කකා හිටපු බිස්කට් එක කාලේ වුණාට පස්සේ මෙයාගේ ඇතේ තිබිච්ච බිස්කට් එකෙන් හිමීට බොහොම බයාදු ලීලාවෙන් එකක් අරගෙන කෑවලු. මේ ගැලමකට තවත් තරහයි. මේක ඇත්ත කතාවක්. පස්සේ අර පිරිමි ළමයා ගාව තිබිච්ච කිරි පැකට් එක කඩලා තිබිච්ච එක තියෙන මේ ගැලම ඇදලා අරගෙන ඒක බිව්වලු. බීලා ඉතුරු වෙලා තිබිච්ච පැකට් එක අර හිස් ටික තියෙනවානේ ඒ ටික එතනම දාලා එයා ගියාලු යන්න ෆ්ලයිට් එකට. ෆ්ලයිට් එක ඇතුළට යනකොට ආපහු චෙක් කරනවානේ සාමාන්‍යයෙන්. ඒ චෙක් කරන තැනට ගියාම බෑග් එක චෙක් කරනකොට පරීක්ෂා කරනකොට එතන හිටපු ආරක්ෂක මහත්තුරු කිව්වලු මේ වරන් යන්න දෙන්න බෑ ඇතුළට කියලා. මොනවද මේවා කියලා කිව්වලු. ආන් එතකොට දැක්කලු එයාගේ බිස්කට් පැකට් එකයි එයාගේ කිරි පැකට් එකයි බෑග් එකේ ඇතුලේ තියෙනවා. අපි අපේ ජීවිතය තුළ ඇහැට දකින රූපය එක තමයි, කනට අහන සද්දේ එක තමයි, නාසයට දැනෙන ගඳ සුවඳ එක තමයි, දිවට දැනෙන රසය එක තමයි, කයට දැනෙන ස්පර්ශය එක තමයි, හිතට එන අරමුණ එක තමයි, අපේ අවබෝධය කියන එක අපි ගලාගෙන ඉන්නේ. අර ගැහැණුදරුවා අර ටික දකිනකොට එයා හිතුවා මේ එයාගේ බිස්කට් එකයි මේ කෙනා කන්නේ කියලා. නමුත් එයාට අමතක වුණා එයා ගෙනාපු ටික බෑග් එකේ දැම්ම කියලා. සාමාන්‍යයෙන් අපිට ගොඩක් වෙලාවට සිද්ධ වෙන දේවල් භාවනාව පැත්තේදී වුණත් අපිට එක දවසක් භාවනාවක් කරනකොට අපේ හිත හොඳට ක්‍රියාත්මක වුණේ නැත්නම් කලබල කරා නම් කල්පගෑනි කරා නම් දෙවෙනි දවසින් අපිට කල්පගෑනි කරා නම් අපිට කියන්න බෑ තුන්වෙනි දවසින් කල්පගෑනි කරනවාමයි කියලා. හතරවෙනි දවසින් කල්පගෑනි කරනවාමයි කියලා කියන්න බෑ. නමුත් අපි අපේ හිතට යම් කිසි වූ අවබෝධයක් වගේ දෙයක් අපි හිතාගත්තු මගේ භාවනාව නම් කිසිම වැඩක් නැහැ මහා කල්පගෑනි කරන එකක්මයි කියලා භවනාවක් හරියට සිද්ධ වෙන්න ආවත් අපේ විඥාණය මායාකාරයක් වගේ ඇවිල්ලා අපේ අර තියෙන සැබෑ අවබෝධයට වැටබදිනවා. එයා මග අහුරනවා. මොකක්ද හින්දද මොකක් හින්දද අර මුලින් අපි හඳුනාගත්ත මුලින් තේරුම් ගත්ත දේ හින්දා. එතකොට මුලින් තේරුම් ගත්ත දේ ග්‍රහණය කරගත්ත එකයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. ඊළඟට දෙයක් අවබෝධ කරගන්නට අපේ හිතේ ඉඩක් ඉතුරු කරන්නේ නැත්තේ ඒකයි. ඒකයි බුදුජනන් වහන්සේ දේශනා කරන්නේ හැමදාම හදක් වගේ ඉන්නේ. හරි ලස්සනයි මේ දේශනාව පුන්නවා මේක නම. මට මතක හිටියේ සම්මුතනිකායේ තියෙන කාශ්‍යපෙන් වහන්සේ දේශනා කරන්නේ අතම කියනවා. හැමදාම අලුත් වෙන්න කියලා කියනවා. හැමදාම යමක් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහට
විවෘත වෙන්න කියලා කියනවා. ආයකට මතකයි තවත් වෙනක අපිට උගන්වනවා උඩ අතට හරවපු භාජනයක් වෙන්න කියලා. අනික අතට හරවපු එකක් නැතුව. ඒ තරමටම සරල ස්වභාවයක ඉඳන මෑණියනි යන්න පුළුවන් ගමනකුයි ඔය කියන විඥානයේ ඔස්සේ අපිට කියලා දෙන්නේ. එතකොට ඒ කියන විඥානය තුල තියෙන මායාකාරීත්වයේ හන්දාම තමා අපි මේ පබගාලික පැටලෙන්නේ. නමුත් අපි ප්‍රායෝගිකත්වයේ තුල හඳුනා ගත්තා නම් ඔය කියන මායාකාරීත්වයේ තුල මම හිර වෙලා ඉන්නවා කියලා ඒ තේරුම් ගැනීම තුලින්ම තමයි ආවේ කියන නිදහස වෙන්නේ. අන්න ඒකට තමයි ලේසිම මාර්ගය හැටියට මගේ යෝජනාවක් තිබ්බේ. අදාපස්සේ මතක් කරනවා කියන කාරණා. ඉතින් මේ වගේ උදාහරණයක් නම් මට කියන්න පුළුවන්. මම දන්නේ නැහැ මේක තේරුම් ගන්නද කියලා. ඒක තමයි. ඒකම කරන්නේ වහන්සේට දෙන්න. ඒක මට තේරුම් ගන්න සෑහෙන උදව්වක් වෙනවා. ඉගෙන ගන්න සතුට වෙනවා. පෙරවන් සර්. අවසරයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ දැන් ඒ උදාහරණ කියනකොට මේ ඔබ වහන්සේගෙන් තව චුට්ටක් මතක් කරගන්න සානස මේ දැන් ඒ කියන්නේ අපිට දැන් ඒකෙන් තේරෙනවා මේ විඥානය කියන එක අපි මම කෙනෙක් කෙනාම ආරක්ෂා කරන්න කොච්චර විදිහට මායාකාරී විදිහට හැසිරෙනවද කියන එක. අපි හිතමු ඒක තමයි සනස. එතකොට අපි හිතමු දැන් කෙනෙක් හිතාගෙන ඉන්නවා ඒ අපි හිතමු සිහියක් පවත්වන කෙනෙක් කියලා. දැන් අපිට ඒ භාවනාව තුළ සතිය පවත්වන කෙනෙක් සතියේ ඉන්න කෙනෙක් කියලා හිතමු සනස. නමුත් සමහර වෙලාවට ඒ අපි හිතමු සමහර දේශකයන් වහන්සේ කෙනෙක් හෝ එහෙම කියලා දෙන කෙනෙක් හෝ කියලා. එතකොට එතකොට සනස කවුරු හරි කෙනෙක් හිතමු. එතකොට එහෙම කෙනෙක් දැන් අපි හිතමු එයාට චූටි ඒ සතිය සම්බන්ධයෙන් අපි මොනා හරි කතා කරද්දී එතකොට යම් විදිහක පොඩි අඩුපාඩුවක් වුණ හිටියොත් කරකවලා අර ටක් ගාලා වෙනස් දෙයකින් මේ ආපස්සට ඒක හරි ගස්සලා තමන් හරි කියන එක පෙන්වන්න වගේ නේ සනස. ඔබන්සේ වගේ උපමාවක් කිව්වා මම ඒකත් එක්ක මේ කතා කරේ වෙච්ච සිද්ධියක් මේ අන්න ඒකත් එක්ක ඒ වගේකින් නම් හොඳටම පැහැදිලි වෙනවා සනස. මේ මේ මායාකාරී ස්වභාවය මොන වගේද කියන එක. ඒ කියන්නේ මාවම ආරක්ෂා කරන්න හැමතිස්සම තමන් ආරක්ෂා කරන්න තමන්ගේ ඒ මවත්තේ කියන එක රැකගන්න දඟලන ස්වභාවයක් විඥානයේ තියෙනවා කියන එක මායාකාරී ගතිය. මට ඒක කරන්න කෙනාට තේරෙන්නෙත් නෑ මෙච්චර මායාවේ තියෙන ප්‍රබලත්වය නිසා මායාකාරී ගතිය නිසා. සනස කියපු උපමාවක් මම මතක් කරේ සනස. එහෙමයි. ඇත්තටම දැන් මේ සක්කාය දිට්ඨිය කියන එක නම් මෙතනදී කැඩෙන්න ඕන වෙන්නේ. සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් මමය මගේ ආත්මය කියන ඒ අදහස නම් ඔය කියන ස්කන්ධයන්ගේ කර්තව්‍යම තමයි සක්කාය දිට්ඨිය කියන එක රඳවලා තියෙන ස්කන්ධයන්ගේ උපාදානය තුල තියෙන කොහොමද කියන්නේ එයාලගේ තියෙන යාගේ ජොබ් එක එයාගේ ඩියුටි එක එයාගේ සේවය තමයි මමත්වය තුළ අපි ග්‍රහණය කරලා තියෙන එක මමත්වය තුළම අපි ගැට ගහලා තියෙන එක ඒකයි අර මම ගත්ත අදහස තුළ මමම ඉන්න උත්සාහ කරන්නේ කොහොම වුණත් මම මේ අදහස තුළ ඉන්නවාම කියලා අපි හිත හදාගන්නේ හෝ අපි අදහස් දරන්නේ ඒකයි ඒකෙන් වෙන පාඩුවක් අර ඔබතුමී කිව්වා වගේම තමයි අපේ හිතට අලුතින් යමක් එන්න පුළුවන්කම අපිම වහලා තියෙන අපේ හිතට අලුත් දෙයක් ළඟා කරගන්න පුළුවන් විදියම අපි වහලා දාලා තියෙනවා. මට මතකයි ගෝයින්කා තුමා ලස්සන කතාවක් කියනවා. දරුවෙකුයි අම්ම කෙනෙකුයි නැහැ. දරුව දෙන්නෙකුයි අම්මල දෙන්නෙකුයි. යනවා සුපර් මාකට් එකට. බඩු ගන්න. එක දරුවෙක් බෝතලයක් අතට අරගෙන ඒක අතින් වැටෙනවා. මෙట్లా කඩන අනෙක් දරුවා අතින් බෝතලයක් අරගෙන එයාගේ තුනත් වැටෙනවා. එක අම්ම කෙනෙක් කියනවලු බනම්ම මෝඩ වැඩමයි කරන්නේ. කරොත් කරන්නේ මෝඩ වැඩමයි කියලා. අනික අම්ම කිව්වලු ඕක නම් මෝඩ වැඩක් ඔය කරේ කියලා. මේ දෙක දෙකක් නේද?
අර පළවෙනි එකේනා ලේබල් එකක් වගේ දෙයක් පළවනවා අර දරුවන්ට කවදාවත් ගොඩ යන්න බැරි විදිහට. දෙවෙනි එකේනා අවස්ථාවක් දෙනවා මේ වැඩේ මොඩයි ඊළඟ වැඩේ හරියට කරන්න ඕනේ කියලා. ඉතින් මමත්වයේ තුල ඉන්න මේ ලෝකය අර කියන විඥානයේ තුලින් අපිව හැමදාම ඒ දුකේ රඳවලා තියන්නමයි කටයුතු කරවන්නේ. හැමදාම දුකේ තියවන්නමයි අපිව යොමු කරවන්නේ, තල්ලු කරවන්නේ, අපිට උගන්වන්නේ කියලා දෙන්නේ. එහෙම වුණාම තියෙන ප්‍රශ්නේ තමයි අපි ගාව තියෙන අදහසමයි අපිට වැටමදින්. අපි අවබෝධ කරලා තියෙන දෙයමයි ඉන් එහා දෙයක් අවබෝධ කරගන්න අපිට යන්න නොදෙන්නේ. ඒකයි විඥානයේ කියන උපාදානයේ තියෙන බැරෑරුම. ඒකයි අපි අවබෝධ කරනවා හෝ දැනගන්නවා හෝ දැනගෙන තියෙනවා කියන කාරණාවල් ගැන වුණත් අපි බොහෝම මධ්‍යස්ථ මතධාරී විදිහට දකින්න බලන්න ඕන වෙන්නේ. එහෙම වෙනකොට තමයි අපි මේ ගමන තුල තව තවත් අපේ දෘෂ්ටි ඍජු වෙන්නේ, දිට්ඨිය උජුම් කරවති කියන තැනට එන්නේ. එහෙම නැතිනම් අපි දිට්ඨි ගාමිනී වෙලා තියෙනවනේ. කොහේ හරි තියෙන දෘෂ්ටියකට වැටිලා තියෙනවා අනිවාර්යයෙන්ම. හට දෙකක් තියෙනවා කියලා කියනවනේ බ්‍රහ්මජාල සූත්‍රයේ. එහෙමයි. ඉතින් ඒත් එක්ක බලනකොට මේ කියන විඥාණය කෙරෙහි අපි කරන පරීක්ෂාව ඇත්තටම කියනවා නම් මේක සීරියස්. මේක බොහොම බරපතල කාරණාවක්. මේක තුලින් හම්බ වෙන දේවල් වලට ඔහොම නෙවෙයි අපි මනාප නැහැ. මම ඒකයි මගේ යෝජනාවක් හැටියටම කරේ. අපේ හිතේ තැම්පත් කමත් එක්ක මේකට අඩිය තියන්න ඕන කියලා. එහෙම වුණාම තමයි අපි මනාප වෙන්නේ මේ මොහොත තුල මගේ මමත්වයේ මේකයි කියන එක දරන්න, විශ්වාස කරන්න, ඒක අනුමත කරන්න අපි හිත හදාගන්න. එහෙමයි. එහෙම නොවෙන තාක් අර මොතේ හරි අපි යට කරලා දාලා තියෙනවා අනිවාර්යයෙන්ම. යට වෙනවාමයි. ඉතින් ඒකයි අර අර දේශනා වුණත් කියන්නේ දෘෂ්ටි අපි හදා ගන්න ඕන කියලානේ. ඉතින් මම හිතනවා මේ වගේ ස්තරයකදී තමයි ඒක විසඳ ගන්න විදිහ ගැන අපිට ඍජුම මාවත හම්බ වෙන්නේ කියලා. අර අනික් දේවල් වලින් ඇවිල්ලා අපි හිත හදාගෙන ආවා, සකස් කරගෙන ආවා. ඒ දේවල් වල නොගෑවි නොසැලී ඉදිරියට යන්නේ කොහොමද කියලා දැන් අපිට හම්බෙලා තියෙනවා. මේ ගමනේ අපිට මේ කියන අපහසුතාවයට අපි රැගෙන යන මූලාශ්‍රම කාරණා ටික, ප්‍රධාන කාරණා ටික දැන් හම්බෙලා තියෙනවා. ඒව තමයි මේ අපි අවබෝධ කරන කාරණා හැටියට දැන් උන්වහන්සේ. එතකොට ඒ කරන අවබෝධය කියන එක අපි අල්ලගත්ත හන්ද තමයි මෙතන කාලයක් මේ ප්‍රශ්න තියෙන පුළුවන්. අයලත් එක හම්දුරු කෙනෙක් ඉදලා තියෙන උඩුගුණ භාවනා විතරයි කරලා තිබේ. උන්වහන්සේ තේරුම් අරගෙන තිබ්බා එහෙම කරනකොට හරිය කියලා. කාලයක් උන්වහන්සේ මේකම කරගෙන ගියාලු. ගියාට පස්සේ බුදුදෙන්වහන්සේ දැන් කතා කරන්න පටන් ගත්තා. මේ කතා කරන්නේ තමන්ම නේද තමන්ටම? එහෙමයි. තමන්ම තමන්ට කතා කරන්නේ. ඊට පස්සේ මෙයාට දැන් යාළු ඕන නැහැ. මෙයා කතා කරන්නේ බුදුහාමුදුරන්ට. ඒ සත්‍යව වෙන්න පුළුවන්. නමුත් අවිද්‍යානුගතයි. පස්සේ කොහොම හරි මෙයාට ප්‍රශ්නයක් තිබිලා තියෙනවා මේ කෙලෙස් සම්බන්ධයෙන්. මේ අහන බුදුරජාණන් වහන්සේගේ මෙයා මේ හිතේ හදාගත්තු බුදුරජාණන් වහන්සේ ආනවලු මට මෙන්න මේ ප්‍රශ්නයක් තියෙනවා. මේ හිතේ ඉන්න බුදුහාමුදුරුවෝ කියනවා කියන්න ඕන ප්‍රශ්නයක් මං ගාව උත්තර තියෙනවා. මට කෙලෙස් වලින් අහවල් ප්‍රශ්නයක් තියෙනවා. අහවල් ප්‍රශ්නේ මට ගොඩාක් වැඩි. රාගය ගැන අහලා තියෙන මේ ඇත්තම කතාවක්. ඊට පස්සේ හිත බුදුන් වහන්සේ දුන්න උත්තරේදී බලු මොකද්ද කපලා දාන්නේ කියලා. ඇඟේ කොටස්. කරාන්ට එහෙපා මේ කවුරුවත් ඈ මොඩ වැඩි. පස්සේ ඉතින් අරහම්දුරු බීයා කරන් ඒ කොටස් කපලා දාලා. ඊට පස්සේ කියලා තියෙනවා එයා ඒක කපනකොටම එයාට ඇහෙන්න පටන් ගත්තා කියලා කියනවා hina වෙච්ච සද්දයක්. ඊට පස්සේ කියනවා මේ නම් බුදුහාමුදුරුවෝ නෙවෙයි මේ නම් ඇවිල්ලා තියෙන්නේ මාර්යා කියන
එයාම කිව්වයි කියලා කොහමරි මම තායිලන්තේ යන අවුරුද්දකට දෙකකට ඔගේ කලින් තමයි අපත් වෙලා තිබ්බේ ඒ කරගත්ත සීදි විනාහනි කර ගැනීමත් එක්ක ඉතින් විඥානය කියලා කියන්නේ අන්න එහෙම එකක් විඥානය කියලා කියන්නේ නැති දේ ඇති විදිහට මම පානවා සිද්ධියක් හදනවා කතන්දරයක් හදනවා සංස්කෘතියක් හදනවා නැති දේ මම පාලා ඒ දේම රජ කරවන්න අපි ගුණ කරලා තියෙනවා එයා සාකී ඉදිරිපත් කරනවා හිත අස්සෙන්න මේක සාකී මේක සාකී මේක සාකී මේක සාකී කියන මොන තාලෙන්වත් ගොඩ යන්න බෑ ඔය ගැටේ ඇත්තම කියනවා මම පුදුමාකාර විදිහට හිර වෙලා ඉඳලා තියෙනවා දැන් නම් ගොඩක් අඩුයි සමහරක් කරලා තියෙනවා ඉතින් සිහි අහන්න ඒක නිදහස් වෙන ක්‍රමයක් ඉගෙන ගන්න සර්දාවේ මදිකම බලපානවද? වෙන්න පුළුවන් නේද? ශ්‍රද්ධාව කියලා කියන්නේ ඇත්තටම පඤ්චාමූලික වෙන්න ඕන දෙයක් නේ. එතකොට ඇත්තටම ශ්‍රද්ධාව කියලා කියන එකේ තේරුම තුල තියෙන ශ්‍රද්ධාති තථාගතස්ස බෝධි. තථාගතයන් වහන්සේගේ අවබෝධය පිළිපදිනවා, ඕ විශ්වාස කරනවා. එහෙම එකක්. එතකොට තථාගතයන් වහන්සේගේ අවබෝධය වනාහි මේකයි කියලා අපිට ඥානයක් නැත්තම් නෝනක් නැතිනම් ශ්‍රද්ධාව තුළ ඇත්තටම අඩුවක් තියෙනවානේ. ඒක එතකොට ඇත්තට වැඩෙන්න ඕන දෙයක්, වැඩින්න පුළුවන් දෙයක් කියලා මම විශ්වාස කරන්නේ. එහෙමයි. සාදු සාදු ස්වාමී. අවසර ස්වාමීන් වහන්සේ දැන් අර ඉස්සෙල්ලා රංජනියක් අහපු ප්‍රශ්නෙටම සම්බන්ධව මම ටිකක් තව පැහැදිලි කිරීමක් කරගන්න අහන්නේ. එහෙමයි. එතකොට දැන් ඔබ වහන්සේ අර දේශනා කරන විදිහට දැන් විඥානයේ විසින් මෙතන මේ සක්කාය දිට්ඨියේ මම පුද්ගලයෙක් ඉන්නවා කියලා මව පාන උදාහරණයකට අපි යමක් රූපයක් ගැටුණාම විඥානය ඇතිලා යම දැකීමක් සිද්ධ වෙනවා. නමුත් මෙතන අපිට පෙන්වන්නේ මේ මම දකිනවා මට ඇහෙනවා වගේ ස්වභාවය විඥානයේ විසින් මවලා දෙනවා. ඉතින් ඒක එසේ නොවේ කියලා මේක හේතුඵල නිසා ඇතිවෙන සිදුවීමක් කියලා දේ දැනගන්නේ එතකොට අපි මේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ අපිට එහෙම මෙහෙම නැතුව මේක වැරදි මේක සිදුවීමක් සිද්ධ වෙනවා කියන දේ අපි අවබෝධ කරගන්නේ මේ ප්‍රඥාව එහෙම නැත්නම් සිහියෙන් සිහිය පැවැත්වීමෙන් ඇතිවෙන ප්‍රඥාව තුළින්. සම්පජන්නේ නේද? එහෙමයි. එහෙමයි. දැන් සිහිය තුලින් මේක ඊයේ සාකච්ඡාවට ලක්ුණා අපිට. සිහියෙන් වෙන්නේ වර්තමානයේ පුළුල් වෙන එක. දැනට අපේ සිහිය තිරනාත්මක වෙන්න පුළුවන් මාතෘ. උදාහරණයක් හැටියට භාවනාවට වාඩි වුණා. දැන් ආපස්සට මතක් කරගන්න තමයි අහුවෙන්නේ මේක. භාවනාවට වාඩි වුණා විනාඩි 5ක් භාවනා කළා. ආනාපානේ ආස්වාස දෙකක් දැක්කා. එතකොට අපි කියමු කමටහන් වාර්තා තියෙන පුළුවන්. එතකොට ඒ ඒ ඒ කියන භාවනා යෝගාවචරය ආස්වාස දෙකයි. ඒ ඒ ප්‍රමාණයක්. නමුත් පසු කාලීනව මෙයාගේ හිත දුවන එක මෙයා අධ්‍යයනය කරලා ඒක තේරුම් අරගෙන ඒකත් එක්ක නොගැටී ඉන්න ශරීරයත් එක්ක නොගැටී ඉන්න ශරීරයට වෙලා අපේ අවධානයට ඉන්න දෙන්න ඔහොමම දේවල් ටික ඉගෙනගෙන එන්න පටන් ගත්තට පස්සේ පසු කාලීනව මෙයාට ඉන්න පුළුවන් කමක් තිබ්බොත් ආස්වාසය සහ ප්‍රාස්වාසය දැනගන්න එක. එතකොට ඇත්තටම එයාගේ අර වර්තමානයේ තව ටික පුළුල් වෙලා තියෙනවා. දැන් මෙයාට ආස්වාසය ඇතිවීම නැතිවීම දැනගන්න පුළුවන්. ඕක තවත් එයාට දැනගන්න පුළුවන් කමක් තියෙන්න පුළුවන්. ඒ ආස්වාසය දැනගත්ත මොහොතේ එයාට ශාරීරියේ දැනෙනවා නම් දැන් හිත පොඩ්ඩක් හරි කැඩෙනවා අනිවාර්යයෙන්ම. ඒ ඒකත් නොකැඩීම ආස්වාසයේ තුලම අර උපට්ඨහන්ති කියනවා වගේ අර සම්පජන්‍ය තුල කියනවනේ උපජ්ජන්ති උපට්ඨහන්ති අබ්බත්තං ගච්ඡන්ති කියන
එවන් වූ ආකාරයකට මේ හැම මොහොතකම සතිමත් භාවයේ තුලින් මෙයාට රැඳිලා ඉන්න පුළුවන්කමක් තියෙනවා නะ දැන් ඇත්තටම එයාගේ වර්තමාන කාලේ පුදුමාකාර විදිහට තියුනයි දීර්ඝයි මොකද එයා ඉන්නේ වර්තමානයේ තුලම විතරයි අතීතයක් හෝ අනාගතයක් ගැන කියලා කියන්න ඇත්තට මූමනා නැහැ ඒ හැමතාවකම එයා ඒ හැම මොහොතකම එයා ඉඳලා තියෙන වර්තමානයේ තුල එතනදී එයා දැනගෙන තියෙනවා දැකලා තියෙනවා මේ කාරණාව තුල තියෙන හේතුවට ඵලය වර්තමානයේ හිතාපු මන්දා වර්තමානයේ ඉන්න එක තුලින් එයාට විද්‍යාමාන වෙන්න පටන් ගන්නවා මේ දේ තුල තියෙන හේතුවේ ඵලය මොකක්ද කියලා හැබැයි පාලි භාෂාවේ තියෙන හෝ දේශනාව තුල තියෙන වචනෙන් නෙවෙයි වෙන්න පුළුවන් මේක එළියට එන්නේ අවබෝධය තුලින් එළියට එනවා වෙන්න පුළුවන් පැහැදිලිවම තියෙන දේ තුලින් තේරුම් අරගෙන එළියට එනවා වෙන්න පුළුවන් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපේ හිත කියන්නේ හිත හුඟක් සංසුම් වෙලා සිහිය දියුණු වෙන තුරු අපිට මේක සිද්ධි වශයෙන් පේන්නේ නැහනේ. ඒ කියන්නේ අපි යම් කොටස් තියෙනවා. දැන් සම්පජන්නේ වුණත් අපිට සම්පජන්නේ පළවෙනියෙන්ම ඇත්තටම අර සම්පජන්නේ වල 20 ගණන් වල දේශනාවට කතා වුණා සිහි නුවණ කියන එක අපිට එන්නේ කොහොමද කියන්නේ හිත දුවල ඉවර වුණාට පස්සේ ඉඳන්නේ අපටන් වාතාවරණ වල තිබ්බ හැම. ඒ කියන්නේ හිත දුවන්න පටන් අරගෙන තියෙනවා දුව දුවා ඉඳලා තියෙනවා දුවන එක නතර වෙනකොටයි ඉඳන්නේ. එතකොට අපිට මේ කියන නුවණ එන්න පටන් අරගෙන තියෙන්නේ මේ ක්‍රියාවලිය පටන් ගන්නකොට නෙවෙයි සිද්ධ වෙනකොටත් නෙවෙයි ඉවර වෙලා යනකොට. ඊළඟට අපේ හිත තැම්පත් වෙන්න ඔන්න අපිට පුළුවන්කමක් හම්බ වෙනවා අපේ අර අපේ දැනුමේ පරාසය වර්ධනය කරගන්න අර අවසාන තැනින් තව තව ආරම්භය දක්වා මූලට දක්වාම එතකොට සිහිය පැවැත්වීමේ මූලාරම්භයේ ඉඳලම මේ කියන කාරණාවල් වල තියෙන ඇතිවීම හෝ නැතිවීම හෝ ඇති නැතිවීම කියන කාරණාව අපි චුට්ට අත්දකින්න පුළුවන් චුට්ට පොඩ්ඩ හැබැයි ඒක වචනේ පරිසමාප්තාර්ථයෙන්ම සිද්ධ වෙන්න නම් ඇත්තටම හිත හොඳට තැම්පත් වෙන්නත් ඕනේ එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ නැත්නම් තෙරුවන් සරණයි දැන් අපි එහෙමනම් වෙන ප්‍රශ්න නැත්නම් කමටහන් දේශ වලට අවසරයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කර ස්වාමීන් වහන්සේට ඇහෙනවා ඇති නේද එහෙමයි මම ඇහෙනද ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව කර කෙලවල තත්පර කිහිපයක් සිටගෙන සිටින විට පර්යංක භාවනාවේදී අද්දුටු දෙයට සමාන තැනකට සතිය පවතී. සක්මන් භාවනාවෙන් පසු සතියෙන්ම පර්යංක භාවනාවට වාඩි වීමේදී පළමුව කයටද, ඉන්පසු ආස්වාස ප්‍රස්වාසයටද සතිය පවතී. ආස්වාස ප්‍රස්වාසයේ ඇතිවීම පැවතීම නැතිවීමටද, ඒ දෙක අතර පරතරයක් ඇති බවටද සතිය පවතී. ආස්වාසයේ ඇති වෙලා ඉතාමත් ඉක්මනින් එහි නැතිවීම දකිනවා. ප්‍රස්වාසයේ ටිකක් දිගට නාසිකාග්‍රයේ ගැටීමක ඇතිවීම නැතිවීම වගේ දකිනවා. සමහර වෙලාවට එක නාස් කුහරයකින් ආස්වාසයේද අනිත් නාස් කුහරයෙන් ප්‍රස්වාසයක් දකිනවා. බොහෝ වෙලාවට එකම නාස් කුහරයෙන් ආස්වාස ප්‍රස්වාසයේ දකිනවා. සමහර වෙලාවට ආස්වාසයේ සිසිලසටත් ප්‍රස්වාසයේ උණුසුමටත් සතිය පවතිනවා. ඉන්පසු වේදනාව දැනුණා වේදනාවේ සතිය පැවතියා නමුත් නැවත ආස්වාස ප්‍රස්වාසයටම සතිය පැවතියා මෙසේ ටික වේලාවක් වේදනාව තිබුණත් ආස්වාස ප්‍රස්වාසයේ සතිය පැවතුණා වේදනාවක පැත්තක තියෙන දෙයක් වගේ දුටුවා ඒ අවස්ථාවේ ඒක තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ මොකක්ද නිකන් අපිට හිතන්න පුළුවන් නම් වේදනාව කියන්නේ එක්තරා විදිහකට ඝණයි නේද? අලුයි නේද? ශරීරයේ කොටසක් තියෙනවා නමුත් හුස්ම කියලා කියන්නේ වායු ධාතුව. එයා ඊට වඩා සැහැල්ලුයි. හිත මනාප වෙන්න පුළුවන් අර ඝන දෙයට වඩා සැහැල්ලු දෙයකට යන්නනේ. බලන්න ආනපාන කරනකොට අපිට සුඛයක් හෝ ප්‍රීතියක් හෝ ආව නම් අපි අර ආස්වාසේ බලනක පැත්තක තියලා අර ප්‍රීතියට හෝ සුඛයට යන්න හිතනවා අපේ හිත පණිනවා ආලියේ තියෙන්නේ චිත්තම්
උක්ඛන්දතිය කියලා. හිත පණිනවා කියලා කියන්නේ තපස්සක සූත්‍රය අංගුත්තර නාමය. අර සුමට දෙයට හිත යැවෙන බවක් තියෙනවා. නිදහස තියෙන තැනට හිත යැවෙන බවක් තියෙනවා. ටික වේලාවක් මෙසේ වේදනාව තිබුණත් ආස්වාස ප්‍රස්වාසයෙන් සතිය පැවතුණා. වේදනාවක් ටික කිව්වනේ වේදනාව පැත්තක තියෙන දෙයක් වගේ දුටුව. ඒ අවස්ථාවේ එකවරක් පමණ වේදනාවේ ඇතිවීම දුටුව. බොහෝ වේලාවට පැවතීම දුටුව. ඉන්පසු වේදනාව දැනුණා. මේ වේදනාවට සතිමත්ව සිටින විට වේදනාවේ ඇතිවීම පැවතීම නැතිවීමට සතිය පැවතිය. පරයන්ක භාවනාවෙන් පස්සේ සක්මන් භාවනාව කර භාවනාව නැවැත්තුවා. ඒ තමයි ස්වාමීන් වහන්සේ පොරොන්දු. කොහොමද තමයි අපිට වුණා නම් භාවනා කරනකොට අපි කැමැති කැමැති අංශවලට අපි සිහිය අවධානය සිහිය හෝ අවධානය හෝ යොමු කරන්නට අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව හෝ ඒ ප්‍රගුණකම තමයි භාවනාවෙන් අපිට ලැබෙන ඊළඟ ප්‍රතිලාභය වගේ වෙන්නේ. ඒත් එක තමයි අර කියන්න පුළුවන් වෙන්නේ අසවල් කාලය තුළ මම අසවල් දෙයම ප්‍රකට කරගැනීමෙන් ඉන්න උත්සාහ වුණා හෝ කිව්වා කියලා පිළේ වුණත් සදාන් වෙනවා. ඉතින් භාවනාවකදී අපි ඉගෙන ගත්තා නම් ආස්වාසය හොඳට අධ්‍යයනය කරන්න. කලබල වෙච්ච දවසක හෝ කලබල නැති දවසක හෝ නිෂ්කලංක දවසක හෝ නිෂ්කලංක නැති දවසක හෝ රස්නේ දවසක හෝ සීතල දවසක හෝ බඩගිනි දවසක හෝ කෑම හොදට කාපු දවසක හෝ වැඩිපුරම කෑම කාපු දවසක හෝ ආදී වශයෙන් ඕනෑම වටපිටාවක තියෙන දේවල් අපි මධ්‍යස්ථ මතධාරීත්වයෙන් තේරුම් ගන්න ඉගෙන ගත්තා නම් උඩු කළා නම් එහෙමනම් ඕනෑම වෙලාවකදී අපිට හිතාමතා වුණත් අර කියන අවස්ථාවක් ඇති කරගන්න අවස්ථාවක් එනවා. පුළුවන්කමක් සැලසෙන්නත් පුළුවන්. එතකොට ඔබතුමිය කිව්වා නාසිකාග්‍රයෙන් හුස්ම ඇතුළට එනකොට හීතලට දැන්න පල්ලෙහාට යනකොට රස්නෙට දැන්න කියලා. සමහරක් වෙලාවල් තියෙන්න පුළුවන් ඕන නම් අපිට හීතලෙන් දැන්න එක පැත්තකදී රස්නෙ විතරක් දැනගන්න විදිහට හිත හදාගන්නත් පුළුවන් වෙන්න පුළුවන්. සමහර වෙලාවල්. ඒ වගේ අර හඳුනා ගන්න පුළුවනි මැනේනේ හැබෑවටම තියෙන දේම අපි දැනගන්නවාද එහෙම නැතිනම් තවත් දෙයක් මේකට එකතු කරලා දැනගන්නවාද කියන ඉන්නේ ඒකත් දැන් හොයන්න මම හිතන්නේ හොඳයි කාලේ කියලා මේ කරන හඳුනා ගැනීම හෝ මේ කරන අපි ගිහම අවබෝධය කියලා ඒ කරනදී මේකමද කියන විදිහට අපිට හොයන්නත් අවස්ථාවක් ලැබෙන්න පුළුවන් කියලා මම පොඩ්ඩක් යෝජනා කරන්න මනම් එමුනම් අපේ භාවනාවට තව අලුත් පොතක් හම්බුනේ අලුත් පරිච්ඡේදයක් එකතු වෙවි අලුත් විදිහකට මේ භාවනාව දිහා දකින්න තව ක්‍රමයක් හම්බුනේ තවත් පොතක් හම්බුනේ කියලා විශ්වාස කරනවා ඒකට ඒකට පුළුවන් තරම් අපි පාඩයන්කට හෝ සක්මනට යෙදෙන්නේ කොහොඳයි සහ අර මුලින්ම කිව්ව කාරණාව තුළ තිබ්බේ සක්මන් කර කර ඉන්නකොට පරයන්කය තුළ තිබිච්ච එක හා සමාන විදිහේ වගේ අත්දැකීමකට නිකන් හිත කිටුණා හෝ නිකන් අර සමාන වුණා වගේ වෙන්න පුළුවන් ඔක. ඇත්ත එහෙම වෙන්න පුළුවන්. ඒකත් හරියට දේශනාවේදී කිව්වා වගේ යම්කිසි කෙනෙක්ව දකිනකොට ඒ කෙනා එක්ක තිබිච්ච තවමනවරි සිටවිල්ලක් තිබුණා අපේ හිතෙන් පතලා ඒ සිටවිල්ල එතනට යනවා. ඒක නෝ දකින්නකොටම හෝ ඒ හැඩය දකින්නකොටම ඒ සිද්ධිය දකින්නකොටම අර කාරණාව අපිට මතක් කරලා දෙක සමපාත කරලා පෙන්නනවා වගේ දෙයක්. එතකොට මේ වැඩපිළිවෙලම තමයි අපි භවනාව තුළදී උනත් ඔය ඉගෙන ගන්න පටන් ගන්නෙ. මේ විඥානයේ කියන එක තුළ තියෙන ක්‍රියාකාරීත්වය වෙන මේකයි කියන්නේ. මේක ඇත්තටම කරන්න වටින ක්‍රියාදාමයක්. ඒක බොහොම හොඳයි. ඒකින්ද මැනෙන්නේ අපි කොහොමද කියන්නේ අපි පුළුවන් මහන්සියෙන් මේ කටයුතු කරගෙන යන්න බලමු තව තව දුරටත් සිහිය තියෙන පැති සහ සිහිය පවතින නැති පැති සිහිය ගැන වැඩිපුරම සලකන පැති සහ සිහිය ගැන එච්චරම සැලකිල්ලක් නැති පැති ආදී වශයෙන් දේවල් ටික හොඳට අධ්‍යයනය කරන්න බලන්න මම උදාහරණයක් කියන්නම් කාලයක් තිස්සේ සක්මන් කරලා තියෙන හින්දා මට අඩිය තියෙන එක
ඕනම වෙලාවක, මේක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි, ඕනම වෙලාවක එතනට හිත ගන්න පුළුවන් වෙලදී හිත හදාගෙන තියෙන්න පුළුවන්. හැබැයි අඩිය තියෙන එක එහෙම කළා වුණාට අඩිය ගන්න එක ගැන මම මෙච්චර සතිමත් වෙලා නැහැ. මම ආයෙත් කියනවා, අඩිය තියෙන එක කෙරෙහි මම සතිමත් වෙලා තියෙනවා. හොඳට හොඳට පුදු කරලා තියෙනවා. නමුත් අඩිය ඔසවල ගන්න එක ගැන සතිමත් වෙලා නැහැ. එච්චර ඒක ගැන අධ්‍යයනය කරලා නැහැ. මේ සිද්ධිය වෙනකම් මොකද්ද වෙච්ච සිද්ධිය? එක ලෑලි ගොඩක් දාලා තිබ්බා. මම මේ ලෑලි ගොඩේ අඩිය තියලා යන්න ඕනේ එහාට. මම ලෑලි ගොඩේ අඩිය තියලා ගියා. මීට කාලයකට කලින් මේ සිද්ධිය වුණේ. අඩිය තියුවේ බොහොම 100ෙන්. 100ට 100ක් මට කියන්න පුළුවන්. හැබැයි මම පුරුදු නොකරපු දෙයක් තිබ්බා. ආපහු ගන්නකොට ඒක ගැන සතිමත් වෙන්න මම ඉගෙනගෙන තිබ්බේ නැහැ. ඇනගත්ත ඇනයක් අඟල් භාගයක් විතර ගියා. මට අන්න ඒක වෙනකොට ඒ තේරුනේ, අහා මෙන්න මේකයි මේක දෝෂය කියලා. ඒ වගේම නෑනේ අපේ ජීවිතය තුළ අපිට ප්‍රශ්න සිද්ධ වෙන්න පුළුවන්. මේ වෙනකොට වුණත් අනිවාර්යෙන් සිද්ධ වෙන්නත් ඕන හෝ කියන මල් ඒ දේවල් වලින් තමයි එතකොට ප්‍රකට වෙන්නේ අපේ සතිය කියන එක ගලාගෙන යන්න ඕන පැති ටික එළියට එන්නේ ඒ වගේ දේවල් වලින්. මේ වගේ කොටස් ටික අපි හඳුනා ගන්න උත්සාහවන්ත වෙමු. ඒක මහෝපකාරී වෙමි. මොකද මේ වගේ දේවල් හඳා තමයි ඒව ආශ්‍රයෙන් තමයි සිහි ගලන්න පුළුවන්. තව තව පැති තියෙනවා කියන එක ප්‍රකට වෙන්න ගන්න. මම හිතනවා ඒක හරි සම්පූර්ණ ලස්සන පැත්තක් කියලා. ඒක එසේම වේවා කියලා බලාපොරොත්තු වෙනවා. පුළුවන් සරණයි. එමින් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට ගොඩක් පින් සිද්ධයි. මෙදුක් නිරෝගී භාවය. කමටහන් වාර්තා නැතිනම් උන්මයි වෙලාව අපි එහෙමයි බලමු. අනිත් අයට ප්‍රශ්න මොකක් තියෙනවද කියලා. එහෙම නැත්නම් අද දවසේට අවසන් කරමු. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවක් පැවැත්වීමෙන් හා කමටහන් උපදස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ මේ උතුම් සතික්‍රියාව පිපාසයෙන් සිටි අපට පැන් දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා, නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතකම ඔබ වහන්සේගේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්ක්‍රියාවේ කුසලය හේතු වාසනා වේවා. එසේම මේ අත්භවයේ ඉදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමාමහ නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අපි සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදී තේරාණං ආගතං පටිපාටිය සද්ධා සීල දයාවා සංබුද්ධ පුත්තං නමාමහ. ඔබ වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. සාදු 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 සාද